සුන්දර දේවල් ඒ වගේම ලස්සන රසයක් ඔබටගෙන එන්නට දරණ මහන්සියේදී ඕනොත් යම් විදිහක පුංචි නේද රසයක් ලබනවා ඒ වගේම විනෝදයක් ලබනවා ඒ කොටස් තමයි අපි නැරඹුවේ අපි බණ්ඩි ඔයාටයි ආරාධනා කරන්නේ සින්දුවට යන්න කලින් කියන්න මොන හරි සින්දු ටිකක් කරලා තියෙනවද ඔච්චර ලස්සන හැකියාවක් තියෙද්දි ඔව් කාලයක් තිස්සේ ඉතින් ඔය පෙර මහත්තයගේ සින්දු කේ හිටියේ ඊට පස්සේ ගොඩක් අය ඉතින් කිව්වා මොන හරි සින්දුවක් කරන්න කියලා එකක් කරා एक रचना करे प्रियानंद विजय सुंदर महात्या संगीतवत् करे शरत कुलांग अय्यापे नलुआ ई थिंक दें मिक्स फेमीन पवतीनो स्टूडियो के मंगितनो प्रतिचार तेक्कला होंदाई होंदट एई केला हरी अपि सुब पतनवा असिंदुट इलंगट ओटाय आराधना මගුල තීන් දෙලානේ තියෙන්නේ අනික මේ මම ගහගත්තේ වාගේ අනාගත ස්වාමි පුරුෂයත් එක්ක ඒ ඉතින් නීතියෙන් විතරයි මං ඔයාගේ ඒක කාටවත් වෙනස් කරන්න බෑ ඔයත් ඒක දන්නවනේ ආ මේ බර්ටි මේ උඹ අර සිරියගේ විහිළුවට අල්ලපු කකුල මොකද්ද
දකුණු කකුල දකුණු නෑ නෑ වම් වම ඇල්ලුව වම වම නෙමෙයි දකුණ නෑ දකුණ නැත්තම් වම ඈ බං උඹ හිතුවද අපේ ගෑණිට උතුරෙන් වයඹෙන් ගිනිකුණුත් කකුල් තියනවා කියලා මුදලාලි මේ මම කියන්නේ හොඳේ සුවර් එකටම ගිරාම සේවක මහත්තයා සාපියට බාර දුන්නා අමිලයව හබක් කරන්න ඔබ කොහොමද එහෙම කියන්නේ එහෙම කියන්නේ චන්දර සිරි මහත්තයා තුවක්කුව දුන්නේ ඉස්ටැම්බයි ඉස්ටැම්බයි හා සාපිය මොකද කරේ තුවක්කුව ගත්තා තුවක්කු දෙක අතට සට 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 ගාලා වෙරි තිබ්බා ඒ මයිර පුතා මොකද ගමේ නැත්තේ අන්න එතන හුටප්පරයක් පොඩි තියෙනව තමයි ෂෙක් විතරක් මේ කතාව අම්මප පටන් ගත්ත තැන ඉඳලා මට අමුණ ගන්න විදියක් නැහෙනේ කොහෙද ජාතික රූපවාහිනියේ විකාශය වන සකල ගුරු නාට්‍යයට මේ වෙනකොටත් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ලැබිලා තිනවා. ඉතින් අපි ආරාධනා කරනවා දිගටම ඒ සමග රැඳෙන්නයි කියලා. අපි වැඩසටහනේ අවසානයටයි යවෙ තියෙන්නේ. බොහෝ දේවල් අද අපි කතා බහ කරා මේ පුංචි ඉඩ ඇතුලේ. අපි දැන් සූදානම් වෙලා ඉන්නේ අපේ ආරාධිතින්ට තෑගි ලබා දෙන්නටයි. ඉතින් මම බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා හර්ෂිකා කහවිතාන මෙනවියට ඩ්‍රීම් රෝන් සමාගම වෙනුවෙන් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි අද දවසේදී ඔයාලටත් ආරාධනාවක් කරා අපිට සෙල්ෆි සේවා කියලා තෑගි දිනා ගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. අවරිකා පරිපූර්ණ සුන්දරත්වයකට ඔන්න අලුත්ම ඩ්‍රීම් රෝන් ප්‍රොඩක්ට් එක අපි ලබා දෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙන සකල ගුරු කලා ශිල්පීන් හැම කෙනෙකුටම. ඒ වගේම ගිය සුමානේ ජයග්‍රහණය කරපු අයවත් අපි මේ වෙලාවේ මතක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. තුන්වෙනි ස්ථානය දිනාගත්තා ගීතිකා කුමාරගේ මතුගම ඉඳලා, දෙවනි ස්ථානය දිනාගත්තා ඉනෝකා ලේල් වල අංගොඩ ඉඳලා, පළවෙනි ස්ථානයේ දිනාගත්තා රසාංජලි ප්‍රනාන්දු පානදුර ඉඳලා. ඔයාලා දකිනවා ඔන්න ගෙදරටම ඇවිල්ලා අපි තෑගි ලබා දුන්නා පානදුර අංගොඩ මතුගම මේ ප්‍රදේශවලට ගියා. ලංකාවේ ඔයගොල්ලෝ කොහේ ජීවත් වුණත් ඩ්‍රීම් රෝන් ටීම් එක ඔයගොල්ලන්ගේ ගෙදරටම ඇවිල්ලා මේ ප්‍රොඩක්ට්ස් සහ මේ තෑගි ඔයගලන්ට ලබා දෙනවා. ඔයගොල්ලන්ගේ සෙල්ෆි එකට විශේෂයෙන් තලබාෂ නර්බන ගමන් ගත්ත ඒ හැපි මොමන්ට් එක වෙනුවෙන් අද දවසේ ජයග්‍රහණය කළේ කවුද කියලා අපි බලමු. අද තුන්වෙනි ස්ථානයේ දිනාගෙන තිනවා ඉරෝමි රණසිංහ. තැන්ක් යූ ඉරෝමි, වගේ ලස්සන සෙල්ෆි එකට සන්තෝසයි අපිව බලාගෙන ඉන්නවට. දෙවනි ස්ථානය ඉන්දිකා, ඔයත් අපිට සෙල්ෆි එකක් යොමු කරලා තියෙනවා. පුංචි පුතා වෙන්න ඕනේ මං හිතන්නේ තාලභාෂණ නර්මන ගම. පළවෙනි ස්ථානය සුභාෂිනී වික්‍රමසිංහ. ඔන්න ගෙදර කට්ටිය බලනවා ටීවී එකත් පොඩ්ඩක් අහුවෙලා තියෙනවා සෙල්ෆි එකට. තැන්ක් යූ වෙරි මච්. අපි ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා. ලබන සුමානේ අපේ කට්ටිය අනිවාර්යයෙන්ම තෑගි ටික අරගෙන ඔයාලගේ ගෙදරට එනවා. අවසන් වශයෙන් මම කැමති මහින්ද අයියා මේ නාට්‍ය සම්බන්ධයෙන්ුත් ඒ වගේම ප්‍රේක්ෂකයන්ටත් ස්තුතිය පළ කරමින් යම් අවසානයක් ඔබ ගන්නවා නම් වැඩසටහනට. ඇත්තටම මේ නාට්‍යයේ මේ චින්තක පීරිස් ලීලා තියෙන ලිවිල්ල ගැන කියන්න ඕනේ. මොකද අර චමිලා කිව්වා වගේ පිටපත් රචකයන්ගේ අඩුවක් තියෙන කාලෙක ප්‍රහසනයක් එක්ක පණිවිඩයක් දෙන නාට්‍යයක් කිරීම ලේසි වැඩක් නෙමෙයි. ඒක එක තැනක් මම මතක් කරන්නම්. මේ චමිලාගේ තාත්තා මලපෙරේතෙක් වෙලා එනවා. ඇවිල්ලා කියනවා මනුෂ්‍යාත්මයක් ලබන්න තියෙන අමාරුව මැරිලාම බලන්න ඕන කියලා. ඉතින් මේ ඒක තමයි මං නාට්‍ය පුරාවට මට හම්බුණ හොඳම එක. මේ ඒ තරම් දුර්ලභ ආත්මයක ඉඳලා තමයි අපි මේ සියලු සෙල්ලම් දාන්නේ. ඉතින් අපිත් එක්ක හොඳින් ඉන්න ඕන කියන කතන්දරේ ඒක ඇතුලේ තියෙනවා. මේ එන කොටා ගන්න නැතුව සහෝදරත්වයෙන් අපි අපේ වැඩ කටයුතු කරන්න ඕන. කලාව කරන්න ඕන. අර කිව්වා වගේ සම්මාන බලාගෙන නෙමෙයි, අපිට ජනතා සම්මානය තියෙනවා. ඒ හින්දා ඒ ගැන කිසි ගැටලුවක් අපිට නැහැ.
ඉතින් අපි අපේ ප්‍රේක්ෂකයන්ට සුබ පතනවා. අපි ඉන්නේ ඔයාලා හින්දා. බොහොම ස්තුතියි. ඔව් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ විශේෂයෙන්ම මේ හැම කෙනෙකුගේම කතාව ඇතුලේ එක දෙයක් කියවුණා. ඒ තමයි ඔවුන්ගේ වේදනාව කොයිම වෙලාවකවත් ඔවුන් වැරදි විදිහට පාවිච්චි කරේ නැහැ. ඒක තව කෙනෙකුගේ සිනහව වෙනුවෙන් පාවිච්චි කරා. හැබැයි ඔවුන්ගේ සිනහව කවදාවත් තව කෙනෙක්ව වේදනාවට පත් කරන්නට පාවිච්චි කරේ නැහැ. චැප්ලින් කිව්වෙත් ඒකම තමයි. මේ සියලුම දෙනා ඒ ගැඹුර හරියටම තේරුම් අරගෙන කලාව වෙනුවෙන් තමගේ ජීවිතය වියදම් කරා. ඒකට හම්බ වුණේ ඔබේ ආදරය. ඔබ සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතියි. අද දවසේ මේ වැඩසටහන රසවත් කරන්නට එකතු වුණාට එහෙමනම් බලාගෙන හිටපු හැම කෙනෙකුටමත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලබන සුමානෙත් ලස්සන වැඩසටහනකින් අපි එන්නම්. හැමදාමත් ආදරේ සුබ රාත්‍රියක්. අය ඔයාටයි ආරාධනාව වැඩසටහන අවසන් කරන්න. ගන්නට බෑනේ බලන්න ඊශ්‍රියාව කැටපත කෙබිලයි වන වේද දෙවටින් සරණේ සොයයි සබ අලංකාරේ මූනේ තමන්ට දෙක ගන්නට බෑනේ බලන්න ඊශ්‍රියාව කැටපත කෙබිලයි වන වේද දෙවටින් සරණේ සොයයි ගන්නට බැහැනේ බලන්න ඒ ශ්‍රියාව කැඩපතකේ.